ආයුබෝවන් සුබ උදෑසනක් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැස්සන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමෙන් සිරස්තල මහා කන්නේ අස්වැන්න අඩු ගොවීන්ට රජෙන් වන්දි වී ගොවීන්ට විතරක් නෙමෙයි හැම ගොවියෙක්ටම වන්දි දෙන්න ඕන മന്ത്രി චමින්ද කියයි බොරැල්ල දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිය පිළිබඳ විමර්ශන කඩිනමින් අවසන් කරන්න අධිකරණයේ කොළඹ අපරාධ කොට්ටාශයට නියෝග කරයි අජිත් රෝහණට තවත් තනතුරක් ප්‍රථමයෙන් දේශීය පුවත් මහකන්නේදී වගා කටයුතු සිදු කර බලපෑමට ලක් වූ ගොවීන්ට වන්දි ලබා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා. මේ වන විට ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 40,000ක් බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා ප්‍රකාශ කළේ. මේ අතර ගොවියන්ගෙන් 20 කිලෝවක් රුපියල් 75ක මුදලකට ලබා ගැනීමට වී අලෙවි මණ්ඩලය තීරණය කළ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව හරිත කෘෂි කර්මාන්තයක් රට තුළ ඇති කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කළා. නමුත් ගොවීන් දෙකින් දෙකටම චෝදනා කළේ රසායනික පොහොර තරම් කාබනික පොහොරින් වගා කටයුතු සිදු කරන්න බැහැ කියලයි. ඒ නිසා ඇතැම් ගොවීන් මෙවර මහකන්නේ වගා කටයුතු අතහැර දැමුවා. ඒ වෙනුවට රසායනික පොහොර ආයෙත් ගොවීන්ට දෙන්න කියලා රජයට බල කරමින් ගොවියන් මහපාරට බැස්සා. ඒ අතරතුර සමහර ගොවීන් කෘෂිකර්ම බලධාරීන්ගේ සනුව මෙවර මහකන්නේ වගා කටයුතු ආරම්භ කළා. නමුත් ගොවීන් කිව්වේ රසායනික පොහොරින් තරම් කාබනික පොහොරින් අස්වැන්න ගන්න බැහැ කියලයි. ඒ නිසා ගොවීන් රජයට කිව්වේ කාබනික පොහොරින් වගා කර අසරණ වුණ අයට වන්දි මුදලක් රජය ලබා දිය යුතු බවයි. මහකන්නේ වගා කරලා අස්වැන්න අසාර්ථක වුණ ගොවීන්ට වන්දි දෙන්න කැබිනට් අනුමැතිය හිමි වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා ප්‍රකාශ කළා. ඒ අනුව ගොවීන්ට වන්දි දෙන්න රුපියල් මිලියන 40,000ක් වෙන් කළ බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. ගොවීන් දසලක්ෂ 49,000ක් හෙක්ටයාර් ලක්ෂ 8ක් වගා කරලා තිබුණා පහුගිය මහකන්නේ ඒ ගොවීන් සඳහා වන්දි ලබා දීමට ඊයේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දුන්නා. ඒ අනුව අපි මේ වෙනකොට ජනහා සංඛ්‍යාලකන දෙපාර්තමේන්තුවත් ගෝජන සේවා දෙපාර්තමේන්තුවත් ඒකාබද්ධව ප්‍රාදේශීය මට්ටමින් කෘෂිකර්ම පරිශ්‍රණ නිලධාරී මට්ටමින් අපි මේ වෙනකොට ගොවීන්ගේ අස්වැන්න පිළිබඳ අපි නිරීක්ෂණයක ඉලමින් ඉන්නවා. ඒ නිසා ඔවුන්ගේ අස්වැන්න කැපීමත් සමගම ඔවුන්ට වෙලා තියෙන පාඩුව වෙනුවෙන් සෑම ගොවියෙකුටම වන්දි ලබා දෙන්න කටයුතු කරන බව බොහොම සතුටින් අපි සඳහන් කරන්න ඕනේ. ඒ සඳහා මිලියන 40,000කට ආසන්න මුදලක් රජය විසින් වෙන් කරනවා. අපි ගොවියගේ නිෂ්පාදනයේ පාඩුව තමයි අපි බලන්නේ. හැම ගොවියෙකුටම මේ වන්දිය ලැබෙනවා. තවත් පඹය කොච්චර පිච්චුවත් තව මොනතරම් පහර දුන්නත් මේ ප්‍රතිපත්තිය වෙනුවෙන් මම හිත ගන්නවා. මේ අතර ගොවීන්ගේ 20 කිලෝවක් රුපියල් 75ක මුදලකට ලබා ගැනීමට වී අලෙවි මණ්ඩලය තීරණය කළ බවත් අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වමින් වැඩිදුරටත් ප්‍රකාශ කළා. අද උදේ අපි තීන්දුව කරා අද සිට වී අලෙවි මණ්ඩලය 20 කිලෝ එකක් රුපියල් 75කට මිලදී ගන්න. දැන් ගොවීන්ට පුළුවන් වී අලෙවි මණ්ඩලයේ ගබඩාවලට එවී ගෙනත් දීලා ඔවුන්ට අවශ්‍ය මුදල් ලබා ගන්න හැකියාව තියෙනවා. ගොවියට වී විකිණීමේදී අසාධාරණයක් වෙන්න අපිට දෙන්නේ නැහැ. පිටරටින් හා ලාණයනය කරත් වී මිල බැස්සත් වී අලෙවි මණ්ඩලය ඉදිරිපත් වෙනවා ගොවියගේ වී ටික මිලදී ගන්න. අද වේදිනියක් මගෙන් ප්‍රශ්න කරා කාබනිකද චීනෙන් ඇනුම් කළ තියෙන මෙට්‍රික් ටන් මිලියනයක් වූ සහල් ප්‍රමාණය කියලා. අතරම මේක දැන් සාකච්ඡා මට්ටමේ තියෙන්නේ. තවම ඒක පිළිබඳ අවසන් තීරණයක් අරගෙන නැහැ. නියත වශයෙන්ම මේක කාබනික නිෂ්පාදනයෙන් ලැබූ සහල් වශයෙන් සහතික කරන්න බෑ. පින්ඩයෝ සිරින් බයෝටෙක් නැව අර යා ලංකාව වට යනවා අර යනවා මෙහෙ යනවා සිංගප්පූරු ගිහලා අපව ආවා මේක කොහොම හරි අපට ඩම්ප් කරන්න තමයි හිතාගත්තේ අපි. මේගොල්ලෝ දැන් අපිට ආපහු සෑම්පල් එක වන්න ඕනේ. ඒ සෑම්පල් එක ටෙස්ට් කරලා ඒක පාස් වුණොත් විතරයි ඒ පොහොර ටික අපි ගන්න. අපි ඉන්ටර්නැෂනල් ටෙන්ඩර් එකක් දාලා අපි ඒ කොන්දේසි වලට එකඟ වුණොත් අපි බැඳිලා ඉන්නවා ඒ සමාගමෙන් ගන්න. හැබැයි මොන බැඳුණත් අපේ ක්වොලිටි පොහොර එන්නේ නැත්නම් අපි පොහොර ගන්නෙ නැහැ. දැන් ඒගොල්ලෝ අපිට අලුත් සෑම්පල් ටික එවන්න ඕනේ. තාම එව්වේ නැහැ අපිට. ඒගොල්ලෝ දැන් එවන්න පොඩ්ඩක් අදිමදි කිරීමක් තියෙනවා. මොකද අද අපිට ඒගොල්ලෝ 345ට අපිට පොහොර දෙන්න එකඟ වුණා. අද 790ට මේ පොහොර ගිහිල්ලා. ඒගොල්ලෝ දැන් අදිමදි කිරීමක් කරනවා අපට තේරෙනවා. හැබැයි අපි යට ලෙවල දෙනවා වහාම කඩිනමින් අපිට සෑම්පල් ලෙවල අප පොහොර ටික එවන්නේ කියලා. ඔබතුමාට විශ්වාසයි කරනවා ගන්න ගන්න පුළුවන් වෙයි කියලා. අපිට වෙනස් කරන්න බෑනේ ඒ කොන්ට්‍රැක්ට් එකේ ප්‍රයිස් එක ඉච්චර. මේ අතර මහවැලි සී කලාපයේ ගොවීන් පිරිසක් දෙහිඅත්ත කණ්ඩියේ ඔරලුස කනුව ඉදිරිපිට උපවාසයක් ආරම්භ කර තිබුණා. ඒ අසාර්ථක වූ සිය වගාවන්ට කඩිනමින් වන්දි ලබා දෙන ලෙස රජයට බල කරමින්
ගොවීන්ට වන්දි ලබා දෙන ක්‍රමවේදය වැදගත් විදිහට කරන්න අවශ්‍යතාවය අනුව මේ ගොවීන්ට මේ සාධාරණ ඉෂ්ට කරලා දෙන්නේ කියන එක තමයි අපේ ඉල්ලීම. එහෙමත් නැතිනම් අපි අකණ්ඩ උපවාසයක් කරන්න අපි බලාපොරොත්තු වෙලා තියෙනවා. අද වෙනකොට දේශීය ගොවියා වලපල්ලට දමලා හමාරයි. පිටරට ගොවියා අන්න පොහොසත් කරුවා ආණ්ඩුව ශ්‍රී ලංකාවේ ගොවියෝ හතර ගාතේ වැටලා ඉවරයි. කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නියැලෙන සෑම ගොවියෙකුටම වන්දි ලබා දීමට රජයේ කටයුතු කළ යුතු බවයි මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේ. කෘෂිකර්ම ඇමතුම ඔබ දැන් වන්දි ගෙවන්න සූදානම්, ඔබ සහනාධාර දෙන්න සූදානම්. හැබැයි මේ සහනාධාර ලබා දෙන්න හදන්නේ වී ගොවින්ට පමණක් නම් ඒසේ විය යුතු නැහැ. ඔබට වන්දි ගෙවන්න එනවා හේන් ගොවියට, ඔබට වන්දි ගෙවන්න එනවා බඩේලුගු ගොවියට, ඔබට වන්දි ගෙවන්න එනවා තේ වගාකරුවන්, ඒ වගේම එළවලු ගොවීන් ඇතුළු සමස්ත මේ රටේ කෘෂිකාර්මාන්ත ශ්‍රේෂ්ඨයේම නියලවිච්ච සියලු ගොවීන්ට වන්දි ගෙවීම සඳහා තමුන් ආසලා කටයුතු කරන්න කියන කාරණේ අපි ඉල්ලීම කරනවා. දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා. ලුණු කැපේ ඉඳලා ආදාන ගාන දක්වා සකල විද භාණ්ඩ හස්සේවා මිල ගණන් වැඩි වෙලා ඉවරයි. ඉන්දියාවෙන් ඩොලර් ඉල්ලන හැම මගුලටම කවුද මේවා ගෙවන්නේ? මේ ණය කාගෙවත් මැණික් බල්ලක් ගෙනත් දෙනවද ගෙවපන් කියලා. ඊළඟට බංගලාදේශයේ යදිනවා ආයාචනා කරනවා මැද පෙරදිගට. අපේ රටේ බඩු මිල වැඩි අපි දන්නවා, ජනතාවට අමාරුයි. නමුත් අපේ රටේ තවමත් අනිත් රටවල් එක්ක සංසන්දනය කරනකොට තරමක් අඩුයි. මේ විවසනයේදී සමුපකාරයට දැවැන්ත කාර්යභාරයක් පැවරෙනවා. ජනතාවගේ ජීවන වියදම පිළිබඳව ප්‍රශ්නයට විසඳුම් ලබා දීම වෙනුවෙන් ස්වයංපෝෂිත වීවගාවක් තිබුණු අපේ රට 2020 බලයට ආපු ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නැවත චීන ශ්‍රී ලංකා රබර් සහල් ගිවිසුම බලාත්මක කරන තැනට පත් වෙලා තියෙනවා. අපි අවුරුදු 70ක් පස්සට ගියා කියලා තමයි මට කියන්නේ. ලෝකේ බොහෝ රටවල මේ කොවිඩ් වසංගතයට මුහුණ දුන්නා. හැබැයි ඒ හැම රටකම අපි වගේ ආර්ථිකයේ මේ තරම් පහත වැටීම් සිද්ධ වෙලා නැහැ. බඩුවල මිල තීන්දුව කරන්නේ කවුරුවත් නෙමෙයි, වෙළෙන්දෝ තමයි අද බඩුවල මිල තීන්දුව කරන්නේ. දැන් ලංකාවේ හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 130ට යූරියා දාන. චීන දානවා කිලෝග්‍රෑම් 500ක්. તો ලංකාව වගේ 3 ගුණයක් 4 ගුණයක් යූරියා දාන රටකින් හාල් ගෙන ආපුවාම ඒ හාල් කාපුවාම වසවිෂෙන් තොර දේවා. චීන හාල් කෑවොත් දැන් ආණ්ඩුව කියන විදිහට වක්ගඩු රෝගේ වැඩි වෙනවා. ආණ්ඩුවක් තියෙන්නේ තෙල් ගැන කතා කරන්න, පෝර ගැන කතා කරන්න, පෝර නැවෙනවද කියලා අහන්න, හාල් ආවද කියලා අහන්න. දැන් ඒ තත්ත්වයට රටක් පත් වුණාම ඒ පාලකයන්ට ඒ රට ගෙනියන්න බෑ. මේ රට දැන් නැවත විහිළුකාරීන්ට බාර දෙන්න බෑ. ජනතාව මේ තරම් කාලකන්ණි වුණාද මේ වගේ පාලනයක් ගේන්න? ඒ නිසා මම හිතනවා රාජපක්ෂ මහත්තයාලා තව අවුරුදු 3ක් ඉල්ලුවේ වෙන මොකටවත් නෙමෙයි, රට විනාශ කර. ඒ තුනත් මදි කියලා කවුද මන්ත්‍රීවරියක් කියන්නේ? අමතරව තව දෙකක් ඕනේ. රටේ ජනතාව මොඩ නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනතුමාගේ රජයට සැලැස්මකුත් තියෙනවා, හැකියාවකුත් තියෙනවා. අපේ යම් යම් අඩුපාඩු අපි හදා ගන්න ඕනේ. මොකද අපි හැමදේම දන්නවා මුදල් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒක කොවිඩ් 19 ප්‍රතිඵලය. ජනතා විමුක්ති පෙරමුණ සමගි ජන බලවේග අද ජනතාවගේ මිනී මතින් ගිහිල්ලා හරි කමන්නෑ, තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යන්න තමයි බලන්නේ. මේ ආර්ථික අර්බුදය කළමනාකරණය කරන්නේ කොහොමද කියන එක පිළිබඳව අද කිසිදු විපක්ෂීය නායකයෙකුට පැහැදිලි සලස්මක් නැහැ. ඊළඟට ඇත්තේ අපි දිනනවා. ඒ දිනන්නේ අපි දක්ෂ නිසා නෙමෙයි. මේ රටේ හැමදාම විපක්ෂයේ ඡන්ද දිනුවේ ආණ්ඩුව පිස්සු කෙලපු නිසා. බලයට එනවා, පිස්සු කෙලනවා, ජනතාවගේ බලාපොරොත්තු කඩ වෙනවා, ආපහු විපක්ෂයට දෙනවා. ඒ විපක්ෂයත් පිස්සු කෙලීලා පටන් ගත්තම කලින් පාරේ පාවිච්චි කාට ආයි දෙනවා. අනුර කුමාර දිසානායක ඉන්න අරමුණේම තමයි සජිත් ප්‍රේමදාසින්. අනිකුත් රිචාඩ් බදුර්දී සම්බන්ධන් මහත්තයලා, සුමන්තිරන් මහත්තයලා, පාටලි මහත්තයලා මේ කට්ටියත් ඉන්නේ. එයාලගේ අරමුණ කොවිඩ් වැඩි වෙයි, සංචාරකයන් නැතු වෙයි, රට බංකොලොත් වෙයි, ඩොලර් නැතු වෙයි, ඉන්ධන නැතු වෙයි. වෙන වෙනම මිදලා සටන් කරනවට වඩා එක වේදිකාවක සටන් කිරීම හොඳයි. හැබැයි තනිතනිය සටන් කරන්න යාම ශ්‍රී ලංකා ජාතික පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණ ඒ කරන්නේ වත්මන් ආණ්ඩුවට දුක්වත් ගැනීම කියන එක නම් පැහැදිලිව කියන්නේ. බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිය පිළිබඳ විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍ර ජයසූරිය මහත්මිය කොළඹ අපරාධ කොට්ටාසයට නියෝග කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවරගෙන ඇති සංඛ්‍යාව 7ක්. මෙම පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී රැඳවුම් නියෝග මත පොලිස් භාරයේ රඳවා සිටින අදාළ දේවස්ථානයේ සේවකයෙකු වන ෆ්‍රැන්සිස් මුනීන්ද්‍රන් ඇතුළු තුන්දෙනෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිච රේන්සි අරසකුලරත්න මහතා මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ සිදු කරන ආකාරය නිවැරදි නොවන බවට චෝදනා කළා. සිදුවූ දෑ හරියාකාරව විමර්ශනය කරන්නේ නැතිව අහිංසක පුද්ගලයන් තුන්දෙනෙකු අත්අඩංගුවටගෙන පොලිසිය විසින් රඳවාගෙන සිටින බවටත් ජනාධිපති නීතිචවරයා චෝදනා කළා.
කොළඹ අපරාධ කොට්ටාෂය විසින් සිදු කරන ලබන පරීක්ෂණ කෙරෙහි විශ්වාසය තැබිය නොහැකි බැවින් මෙම පරීක්ෂණය එම කොට්ටාෂයෙන් ඉවත් කර වෙනත් අංශයක් වෙත බහර දෙන ලෙසට පොලිස් ප්‍රතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසයි ජනාධිපති නීතිච රේන්සි අරසකුලරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ. එන අනතුරුව සැකපිට අත්අඩංගුවටගෙන රඳවුම් බහරේ පසුවන වෛද්‍යවරයෙකු වන ශර්ලි හේරත් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිච චමින්ද අතුකොරළ මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වනු ලැබුවා. පොලිසිය විසින්ම නිවස පරීක්ෂා කළේ අධිකරණ නියෝගයක් නොමැතිව බවයි නීතිච චමින්ද අතුකොරළ මහතා අධිකරණයේ හමුවේ ප්‍රකාශ කළේ. එහිදී අතිරේක මහේස්ත්‍රාත්වරිය විත්තියේ නීතිචවරයා අමතා මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙන්නේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ බැවින් එම පනත යටතේ නිවසක් පරීක්ෂා කිරීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීම අනවශ්‍ය බව ප්‍රකාශ කළා. එන අනතුරුව වැඩිදුරටත් කරුණු දැක්වූ නීතිච චමින්ද අතුකොරළ මහතා ප්‍රශ්න කර සිටියේ විමර්ශනවලදී අනාවරණය වන රහස්‍ය තොරතුරු ජනමාධ්‍යවලට ලැබෙන්නේ කෙසේද යන කාරණය බරපතල ප්‍රශ්නයක් බවයි. එහිදී මහේස්ත්‍රාත්වරියද විවෘත අධිකරණයේ සඳහන් කළේ මෙම විමර්ශනවලට සම්බන්ධ රහස්‍ය කරුණු ජනමාධ්‍ය ඔස්සේ පළවීම තමන්ටද ගැටලුවක් බවයි. එන අනතුරුව කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සහ සියලු සාන්තුරුන්ගේ දේවස්ථානයේ මීසම බහර පියතුමන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිච නෙවිල් අබේරත්න මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වනු ලැබුවා. පොලිසිය විසින් සිදු කරන විමර්ශනවල විනිවිද භාවය ගැන ප්‍රශ්නයක් මතුවී තිබෙනවා. ජනවාරි 11 වනදා කාඩිනල්තුමන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තොරතුරු හෙළිදරව් කළා. එන අනතුරුව තමයි බෝම්බේ තැබූ බවට සැකකරන පුද්ගලයා ගැන අනාවරණය වුණේ. පොලිසිය කුමන අතකින් මෙම පරීක්ෂණ කරාවිද යන්න අපිට හිතාගන්නවත් බැහැ ලෙස නීතිච නෙවිල් අබේරත්න මහතා ප්‍රකාශ කර සිටියා. පසුව කොළඹ අපරාධ කොට්ටාෂය සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් අද දින විත්තියේ නීතිච මහතුන් විසින් අධිකරණයේ හමුව ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් තමා දැඩිසේ කනගාටුවට පත්වන බව සඳහන් කළා. අප කිසිවක් සංගවන්න උත්සාහ කරන්නේ නැහැ. පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳ අධිකරණය දැනුවත් කරනවා. පුවත්පත්වල පළවන දේවල් අපේ විමර්ශන නෙවෙයි. පරීක්ෂණ අවසන් කළ වහාම අපි අධිකරණයට ඉදිරිපත් කරනවා යනුවෙන් සහකාර පොලිස් අධිකාරීවරයා අධිකරණයේ හමුවේ පැවසුවා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේදී පැවසුවේ මෙම පරීක්ෂණය පැවැත්වෙන්නේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ බවයි. මේ නිසා පරීක්ෂණ කටයුතු කඩිනමින් අවසන් විය යුතු බවයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මහත්මිය පැවසුවේ. සුළු අධිකරණයේ නමින් නව අධිකරණයක් ඉදිරියේදී හඳුන්වා දෙන බව අධිකරණ අමාත්‍ය මොහමඩ් අලි සබ්‍රි මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී නීතියට හා යුක්තියට සම්බන්ධ සියලු යාන්ත්‍රණ බිම්මට්ටමේ සිට ක්‍රියාත්මක වන ආකාරයේ සොයා බැලීමට ජංගම සේවා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව අධිකරණ අමාත්‍ය නීතිඥ අලි සබ්‍රි මහතා පවසනවා. යුක්තියට ප්‍රවේශයක් යන වැඩපිළිවෙල යටතේ මෙය ක්‍රියාත්මක වන්නේ 2022 27 වෙනිදා ඉඳලා 30 වෙනිදා දක්වා මේ මොබයිල් සර්විස් එක පවත්වාගෙන යාම සඳහා බලාපොරොත්තු. මේක ඉතා වැදගත් අපිට ජාතික වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන්. විශේෂයෙන්ම අපි දන්නවා මේ අතුරුදහන් වූවන්ගේ ප්‍රශ්නය දීර්ඝ කාලයක් තිස්සේ පවතින එක. මේකට අපිට විසඳුම් සොයන්න අවශ්‍යයි. ඉන්දා අපි කල්පනා කරලා තියෙනවා විශේෂයෙන්ම අධිකර ජනාධිපතිතුමා මට උපදෙස් ලබා දීලා තියෙනවා මේ ප්‍රශ්නෙට ඉතා ඉක්මනින් විසඳුමක් සොයා ගැනීම සඳහා අපි කටයුතු කරන්න ඕනේ. හා අපි විශේෂ සමත මණ්ඩල පිටන ඉඩම් නඩු විසඳන්න සහ මුදල් හිමිකම් පිළිබඳ නඩු විසඳන්න අලුත් අධිකරණයක් හඳුන්වලා දෙනවා. සුළු හිමිකම් අධිකරණ කියන එක ඒක ඉතාමත්ම ඉක්මනින් නඩු විසඳීම සඳහා ඒකේ බලාපොරොත්තු වෙනවා. සාක්ෂි දිදී හරස් ප්‍රශ්න අහනවා වෙනුවට දිවුරුම් පෙස්සම් මගින් මිලියන 2කට වඩා අඩු හිමිකම් ඉක්මනින් විසඳ ගැනීමේ ක්‍රමවේදයක් අපි කල්පනා කරගෙන යනවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත් කර තිබෙනවා. ඒ ඔහු විසින් දරන ලද අපරාධ සහ රථවාහන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට අමතරවයි. සේවයේ පවතින අවශ්‍යතාවය මත වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පත්වීම සිදු කර තිබෙනවා. රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සිදු කර ඇති බලතල පැවරීම ප්‍රකාරව ලබා දී ඇති අනුමැතිය අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පොලිස් ජ්‍යෙෂ්ඨ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත් කර තිබෙනවා. අජිත් රෝහණ මහතා මේ වන විටත් අපරාධ හා රථවාහන සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසයි කටයුතු කරනු ලබන්නේ. එම තනතුරද සමග වහම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ජ්‍යෙෂ්ඨ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසද ඒ මහතා අද සිට කටයුතු කරනු ඇති. මීට පෙරද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කරනු ලැබුවා. මේ අතර නිහල් තල්දුව මහතා තවදුරටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස එම තනතුරේ කටයුතු කරනු ඇති. උදැසන පුවත් විකාශය අවසන්. ඔබට සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.